ක්‍රීඩකයන් වගේ පස් ගුණයක් නිලධාරීන් පඩිගන්න එකම රට. ඩොමෙස්ටික් ක්‍රිකට් බල්ලට දාලා ලෝක කුසලාන දිනන්න සැරසෙන එකම රට. පාකිස්තාන පිලේම පඩිය එකපාර ගන්න ඉන්දිය සුපිරි ක්‍රීඩකයෝ. කතා කරමු කෙළිබි මේ කෙළිබිත් විදූතුනේ. අයිබන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මේ කොන්ත්‍රාත් පිළිබඳව ඔවුන්ට ගෙවන ගණන් පිළිබඳව ලොකු කතාබහක් සමාජයේ ඇති වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී විදු සූදානම් වෙන්නේ ලෝකයේ අනිත් රටවල් ක්‍රීඩකයන්ට ගෙවීම් සිදු කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව ඔබට තොරතුරු හෙළි කරන්න. ඉතින් මෙතනදී ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත් වලටත් වඩා ඔබ අවධානයෙන් බලන්න මේ දේශීය තරඟ ක්‍රීඩා කරන ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලට ලෝකයේ අනිත් රටවල් කොහොමද ගෙවන්නේ, ලංකාවේ කොයි විදිහටද ගෙවීම් සිදු වෙන්නේ කියන කාරණේ ගැන. මේ සමහර ක්‍රීඩකයන්ට ගෙවන ගෙවීම් දැක්කම ඔබ ඉමහත් පුදුමයට පත් වෙන්නත් පුළුවන්. අපි බලමු මුලින්ම ඉන්දියාව තමයි වැඩිම ගෙවීමක් කරන්නේ තමන්ගේ ක්‍රීඩකයන්ට. මොකද ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය මේ රටවල් වලට තමයි ICCෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ, සහ ඔවුන්ට තමයි විකාශන අයිතීන් වෙතින් වැඩිම ආදායමක් ලැබෙන්නේ. ඉතින් මේ රටවල් තුනේ ආදායම් එක්ක ලෝකයේ අනෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වල ආදායම් සංසන්දනය කරන්න බෑ, ඒ තරම් අහසට පොළොව වගේ. ඉතින් මේ හා සාපේක්ෂව ඉහළ ගෙවීමක් ඔවුන්ගේ ක්‍රීඩකයන්ටත් හිමි වෙනවා. ඔවුන්ගේ කොන්ත්‍රාත් වර්ග හතරක් තියෙනවා, A+, B සහ C වශයෙන්. ඔවුන්ගේ A+ කොන්ත්‍රාත්තුවක් සඳහා ඇමරිකා ඩොලර් $10,000,000 ලබා දෙනවා. ලංකාවේ වැඩිම කොන්ත්‍රාත්තුව වගේ දසගුණයක මුදලක් ඔවුන්ට හිමි වෙනවා. ලංකාවේ මුදලින් ගත්තොත් මේක රුපියල් කෝටි 20කට ආසන්නයි. ඉන්දියාවේ අඩුම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවත් අපේ වැඩිම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට වඩා මිලෙන් වැඩි. ඔවුන්ගේ අඩුම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2.8 වෙද්දී අපේ වැඩිම කොන්ත්‍රාත්තුව රුපියල් කෝටි 2ක් බවට පත් වෙනවා. ඉන්දිය ක්‍රීඩකයන්ට තරඟ සඳහා ගෙවන මුදල් ශ්‍රී ලංකා මුදලින් සඳහන් කළොත් ටෙස්ට් තරඟයක් සඳහා ඔවුන්ට ₹40,000, එක්දින තරඟයක් සඳහා ₹16,000, ඒ වගේම විසය තරඟයක් සඳහා ₹8,00,000 මුදලක් හිමි වෙනවා. ICC රෑන්කින් වල මුල් ස්ථාන තුනේ ඉන්න රටකට එරෙහිව ලබා ගන්න අර්ධ ශතකයක් හෝ ශතකයක් වෙනුවෙන් ඔවුන්ට බෝනස් මුදලක් හිමි වෙනවා. මේක ඔවුන්ගේ තරඟ මුදලින් 30%, 60% අතර ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම ටෙස්ට් තරඟයකදී ඔවුන් ලබා ගන්න ශතකයක් වෙනුවෙන් ඉන්දිය ₹5,00,000 මුදලක් ඔවුන්ට හිමි වෙනවා. ඒ වගේම ද්විත්ව ශතකයක් වාර්තා කළොත් ඉන්දිය ₹7,00,000 බෝනස් මුදලක් ඔවුන්ට හිමි වෙනවා. පන්දු යවන්නේ කඩුලු 5ක් ලබා ගත්තොත් ඔවුන්ට ඉන්දිය ₹5,00,000 හිමි වෙනවා. ඒ වගේම තරඟයක කඩුලු 10ක් ලබා ගත්තොත් ඔවුන්ට ඉන්දිය ₹107,00,000 මුදලක් බෝනස් මුදල් විදිහට හිමි වෙනවා. ඉන්දියාවේ පළමු පෙළ තරඟාවලිය වන රංජි කුසලාන තරඟාවලිය එක් තරඟයක් සඳහා ක්‍රීඩකයෙකුට හිමි වෙන මුදල ඉන්දිය ₹1,40,000ක්. මේක ශ්‍රී ලංකාවේ මුදලින් ගත්තොත් ₹1,04,000ක්. හැබැයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකුට සිව්දින තරඟයක් සඳහා, එහෙම නැත්නම් පළමු පෙළ තරඟයක් සඳහා හිමි වෙන්නේ ₹30,000ක මුදලක්. ඉන්දියාවේ එක්දින තරඟාවලිය වන විජේ හසාරේ කුසලාන තරඟාවලියේ එක් තරඟයක් සඳහා ඔවුන්ට ඉන්දිය ₹35,000ක මුදලක් හිමි වෙනවා. මේක ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් ₹100,000 ආසන්න මුදලක්. ඒ වගේම මුෂ්ටාක් අලි 20x20 තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට එක් තරඟයක් සඳහා ඉන්දිය ₹17,500ක මුදලක් හම්බ වෙනවා. මේක ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් ₹50,000ක සමාන මුදලක්. බංග්ලාදේශයේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ලබා දෙනකොට මේ ක්‍රීඩකයන් ඔවුන් ක්‍රීඩා කරන තරඟ රටාව අනුව වර්ගීකරණය කරනවා. ටෙස්ට් තරඟ සඳහා වෙනම, එක්දින සහ 20x20 තරඟ සඳහා වෙනම. එතකොට ඔවුන්ට මේ එක් එක් තරඟ රටා යටතේ A+, A, B, C සහ D වශයෙන් ඔවුන් කාණ්ඩ 5කට වර්ගීකරණය කරනවා. එතකොට මේ A+ කාණ්ඩයට අයත් වෙන ක්‍රීඩකින්ට තමයි ඉහළම මුදල හිමි වෙන්නේ. ඔවුන්ට වාර්ෂිකව $60,000ක මුදලක් හිමි වෙනවා. එතකොට මේ තරඟ රටා දෙකකටම ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට එක් කාණ්ඩයකට ඔවුන් අයත් වෙන වර්ගීකරණයේ සම්පූර්ණ මුදලත්, අනිත් කාණ්ඩයේ මුදලින් අඩකුත් හිමි වෙනවා. ඉතින් ඒ අනුව මෙන්න මේ විදිහට තමයි බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරේ ඔවුන්ට මේ කොන්ත්‍රාත්තු බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. උදාහරණයක් විදිහට තමීම් ඉක්බාල් සුදු සහ රතු පන්දු දෙකම ක්‍රීඩා කරනවා. එතකොට ඔහු අයත් වෙන්නේ A+ කොන්ත්‍රාත් කාණ්ඩයට. ඒ අවුරුද්දට ඔහුට $60,000ක් ඒ සඳහා ගෙවනවා. එතකොට ඔහු සුදු සහ රතු දෙකම ක්‍රීඩා කරන නිසා සුදු පන්දුවට අදාළව සම්පූර්ණ ගෙවීම වන $60,000කුත්, රතු පන්දුව සඳහා හිමි මුදලින් අඩකුත් හිමි වෙනවා. ඒ අනුව ඔහුගේ වාර්ෂික වැටුප $90,000ක් බවට පත් වෙනවා. මීට අමතරව ඔහුගේ නායකත්වය වෙනුවෙන් $350ක දීමනාවකුත් මේකට එකතු වෙනවා. බංග්ලාදේශයේ දේශීය තරඟ සඳහා ගෙවන මුදල ලංකාවේ වගේ 4 ගුණයකටත් වඩා වැඩි. 2019 වසරේදී ඔවුන් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්
තරග වර්ජනයක් සිදු කළා ඔවුන්ගේ දේශීය තරග සඳහා ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලමින්. ඉතින් 2018 වසර වෙනකල් ශ්‍රී ලංකාවෙත් සිව්දින තරගයක් සඳහා ක්‍රීඩකයන්ට ගෙවුවේ රුපියල් 18,000ක මුදලක් විතරයි. ඊට පස්සේ තමයි 2018 වසරේ ඉඳලා තමයි මේ රුපියල් 30,000ක් දක්වා මේ තරග මුදල වැඩි කළේ. ඉතින් බංග්ලාදේශ ක්‍රීඩකයන් 2019 කරපු දින 3ක වැඩ වර්ජනයේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ට මේ වන විට සිව්දින තරගයක් සඳහා ටකා 60,000ක මුදලක් ගෙවනවා. මේක ශ්‍රී ලංකා මුදලින් ගත්තොත් රුපියල් 1,40,000ක මුදලක්. මීට අමතරව බංග්ලාදේශයේ ඔවුන්ගේ පැරණි ක්‍රීඩකයන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදයකුත් ආරම්භ කරලා තියෙනවා. මේ අතරේ පාකිස්තානයේ තමන්ගේ ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා රැකබලා ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වලා තියෙනවා. ඔවුන් ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා 192 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දීලා තියෙනවා. ඉතින් මේ අතරින් වැඩිම කොන්ත්‍රාත්තුව හිමිවෙන ක්‍රීඩකයාට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 123,000කට ආසන්න මුදලක් වසරකට හිමි වෙනවා. ඒ වගේම අඩුම කොන්ත්‍රාත්තුව හිමි වෙන ක්‍රීඩකයාට රුපියල් 106,000කට ආසන්න මුදලක් වසරකට හිමි වෙනවා. ඉතින් ඔබ දැන් මේ දකින්නේ ශ්‍රී ලංකාව තුල ලබා දීලා තිබෙන කොන්ත්‍රාත් ප්‍රමාණය. ඒ වගේම පාකිස්තානයේ පළමු පෙළ තරගාවලිය, එහෙම නැත්නම් සිව්දින තරගාවලිය වන ක්වෙඩ්ඩි අසාම් තරගාවලියේ එක තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 75,000ක මුදලක් හිමි වෙනවා. ඒ වගේම ඔවුන්ගේ එක් දින සහ 20x20 තරග වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් ක්‍රීඩකයෙකුට ලැබෙනවා. පාකිස්තානයේ ජාතික කොන්ත්‍රාත් ලබා දීලා තියෙන ක්‍රීඩකයන් 19 දෙනෙකුට A, B, C කියලා කාණ්ඩ තුනකට ඔවුන්ව වර්ගීකරණය කරලා තියෙනවා. ඔවුන්ගේ ඉහළම කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 169,000ක් පමණ වෙනවා. මෙම ඒ කොන්ත්‍රාත්තුව ක්‍රීඩකයන් 3 දෙනෙකුට ලැබිලා තියෙනවා. මීළඟට 115,000ක් බැගින් වටින B කොන්ත්‍රාත්තුව ක්‍රීඩකයන් 8 දෙනෙකුටත්, 185,000ක් බැගින් වටින C කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව ක්‍රීඩකයන් 8 දෙනෙකුටත් හිමි වෙලා තියෙනවා. එංගලන්තයේ මේ වසරේදී ඔවුන්ගේ ක්‍රීඩකයන් 19 දෙනෙක් කොන්ත්‍රාත් ගත කළා. ඔවුන්ගේ රටේ මේ දක්ෂතා පදනමක් මත නෙවෙයි ගෙවීම සිදු කරන්නේ, ඔවුන් ක්‍රීඩා කරන ක්‍රීඩා රටාව, තරඟ රටාව අනුව තමයි මේ ගෙවීම සිදු කරන්නේ. ඉතින් එංගලන්තය කියලා කියන්නේ ප්ලේයර් රොටේෂන් එක ඉතාමත්ම හොඳින් කරන රටක්. ඉතින් ඔවුන් ඒ දක්ෂතා මත ක්‍රීඩකයන් රොටේට් කරනවා සහ හැම ක්‍රීඩකයෙකුටම සමාන අවස්ථා ලබා දෙනවා. ඉතින් මේ නිසා ඔවුන්ගේ මේ දක්ෂතා මත ගෙවීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඔවුන් තේරීම් ක්‍රියාවලියේදී ඒ දක්ෂතාවයන්ට මුල් තැන ලබා දීලා කටයුතු සිදු කරනවා සහ හැම විටම ෂැඩෝ ප්ලේයර් කෙනෙක් තියාගන්න ඔවුන් උත්සාහ කරනවා මේ ප්ලේයර් රොටේෂන් එක තුළ. ඒ අනුව ටෙස්ට් විතරක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ටෙස්ට් සෙන්ට්‍රල් කොන්ත්‍රාත්තුව හිමි වෙනවා. ඒ සඳහා පවුම් 107,000ක මුදලක් ලැබෙනවා. ක්‍රීඩකයන් 7 දෙනෙක් එය හිමි කරගෙන තියෙනවා. ඒ වගේම එක් දින සහ 20x20 පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට වයිට් බෝල් කොන්ත්‍රාත්තුව හිමි වෙනවා. ඔවුන්ට හිමි වෙන මුදල පවුම් 170,000ක්. තරඟ රටා තුනම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් දෙකම හිමි වෙනවා. ඒ අනුව පවුම් 870,000ක මුදලක් ඔවුන්ට ලැබෙනවා මේ කොන්ත්‍රාත් දෙකේම එකතුවක් විදිහට. මේ අනුව එංගලන්තයේ ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයා ලංකාවේ ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයා වගේ 12 ගුණයක වැටුපක් ලබනවා. ඔවුන්ගේ ප්‍රාන්ත තරඟ සඳහා එක සීසන් එකකට ක්‍රීඩකයෙකුට පවුම් 24,000ක මුදලක් ලැබෙනවා. මේක ඇත්ත වශයෙන්ම පවුම් 27,500ක මුදලක්. නමුත් මේ පවතින කොවිඩ් සමය නිසා පවුම් 3,500ක මුදලක් ඔවුන්ගෙන් කප්පාදු කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 170,000කට ආසන්නයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ D1 කොන්ත්‍රාත් මුදලකට සමාන වෙනවා ඔවුන්ගේ ප්‍රාන්ත ක්‍රීඩකයෙක් ලබා ගන්නා මුදල. ඒ වගේම එංගලන්ත ජාතික කණ්ඩායමට තරඟ සඳහා ගෙවන මුදල ගත්තොත් ඔවුන්ට ටෙස්ට් තරඟයක් සඳහා පවුම් 14,500ක මුදලක් හිමි වෙනවා. මේක ශ්‍රී ලංකා මුදලින් රුපියල් 140,000ක් පමණ වෙනවා. ඒ වගේම එක් දින සහ 20x20 තරඟ වෙනුවෙන් පවුම් 4,500ක මුදලක් ඔවුන්ට හිමි වෙනවා. මේක ශ්‍රී ලංකා මුදලින් ගත්තොත් රුපියල් 112,000කට ආසන්න මුදලක්. ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් 17 දෙනෙක් කාණ්ඩ දෙකක් යටතේ කොන්ත්‍රාත්ගත කරලා තිබෙනවා. එක් කාණ්ඩයක් සඳහා $350,000ක මුදලක් ගෙවනවා. ඒ වගේම අනෙත් කාණ්ඩයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට $278,000ක මුදලක් ලබා දෙනවා. නායකයා විදිහට ඒරන් ෆින්ච්ට $750,000ක මුදලක් හිමි වෙනවා. උපනායකයාට $550,000ක මුදලක් හිමි වෙනවා. ඒ වගේම ඔවුන්ට ටෙස්ට් තරඟයක් වෙනුවෙන් $20,000ක මුදලක්, එක් දින තරඟයක් වෙනුවෙන් $15,000ක් සහ 20x20 තරඟයකට $10,000ක මුදලක් හිමි වෙනවා. මේ අනුව තරඟ සඳහා වැඩිම ගෙවීමක් කරන රට විදිහට අපිට ඔස්ට්‍රේලියාව හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රාන්ත තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටත් ඉහළ ගෙවීමක් ලැබෙනවා. මේ ක්‍රීඩකෙක් වසරකට $75,000ක ගෙවීමක් ලබනවා. මේක ශ්‍රී ලංකාවේ A3 කොන්ත්‍රාත්තුවටත් වඩා වැඩි ගෙවීමක්. ඒ වගේම බිග් බෑෂ් ලීගේ වෙනුවෙන් ඔවුන්ට $40,000ක කොන්ත්‍රාත් හිමි වෙනවා. මේ අනුව ලංකාවේ ඒ කොන්ත්‍රාත්තුවක් ලබා ගන්නවට වඩා ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රාන්ත තරඟවලට, එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන දිස්ත්‍රික් තරඟවලට ක්‍රීඩා කරන එක
ක්‍රීඩකයෙකුට වඩාත් වාසිදායක වෙනවා. අවසන් වශයෙන් අපි කොදෙව් පෙළේ ගෙවීම් සිදු වෙන ආකාරය පිළිබඳව බලමු. ඔවුන්ට කොන්ත්‍රාත් හිමි වෙන්නේ කාණ්ඩ 3ක් යටතේ. ඔවුන්ගේ දක්ෂතා පදනම මත ගෙවීමක් සිදු කෙරෙන්නේ නැහැ. ඔවුන්ගේ කොන්ත්‍රාත් වර්ග කෙරෙන්නේ ඕල් ෆෝමැට් ප්ලේයර්ස්, ඒ වගේම රෙඩ් බෝල් සහ වයිට් බෝල් විදිහට. ඕල් ෆෝමැට් ප්ලේයර්ස්ලා විදිහට මෙවර එකම එක ක්‍රීඩකයෙක් විතරයි ජේසන් හෝල්ඩර් විතරයි කොන්ත්‍රාත්තු ලබාගෙන තිබෙන්නේ. ඔහුට ඩොලර් ලක්ෂ 3ක මුදලක් හිමි වෙනවා. ඒ වගේම රෙඩ් බෝල් කොන්ත්‍රාක්ට් එකට ඩොලර් ලක්ෂ 2.5ක මුදලක් හිමි වෙනවා. ඒ වගේම සුදු බෝලේ වයිට් බෝල් කොන්ත්‍රාක්ට් එකට ඩොලර් 2 ලක්ෂයක මුදලක් හිමි වෙනවා. ඒ අනුව ඔවුන්ගේ එක් දින සහ 20x20 තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ලංකාවේ වැඩිම කොන්ත්‍රාත්තුව ලබපු තරඟ රටා 3ම ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වගේ දෙගුණයක මුදලක් ලබා ගන්නවා. හැබැයි ඔවුන් ඒ මුදලත් මදි කියලා සමහර ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරලා විදෙස් ලීග තරඟ සඳහා ක්‍රීඩා කරනවා. ඉතින් මේ නිසා ඔවුන්ට ස්ථාවර කණ්ඩායමක් එක දිගට පවත්වාගෙන යන්නට කාලයක ඉඳන්ම නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් බවට පත්වෙච්ච බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මේ වෙනකොට ශ්‍රේණිගත කිරීම්වල පහළම මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබට පේනවා ලංකාවට වෙන්න යන්නේ කොදෙව්වන්ට වෙච්ච දේ. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරේ ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලට අඩුම ගෙවීමක් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් මේ ගෙවීම යටතේ ඔවුන්ට ඔවුන්ගේ පෝෂණ මට්ටම් පවත්වා ගන්න, ඔවුන්ගේ දෛනික කටයුතු සිදු කරගන්න අපහසු වෙලා තියෙනවා. මේක වෘත්තීය ක්‍රීඩකයෙකුට දරන්න අපහසුයි. ඔහුට පවුලේ හොඳ පවුල් පසුබිමක් තියෙනවා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඈත පළාත්වලින් දැන් ක්‍රීඩකයෝ බොහෝ සෙයින් පැමිණෙමින් ඉන්නවා. ඉතින් ඔවුන් ඉතාමත්ම දුෂ්කර තත්ත්වයක් යටතේ තමයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. ඔවුන්ට අනුග්‍රහකත්වය සඳහා යම් කිසිවෙක් උදව් කරනවා නම් හැරෙන්න තනියම මේ වැඩේ කරන්න ඉතාමත්ම අපහසුයි. මොකද දින 4 තරඟයකට රුපියල් 30,000ක් කියන්නේ ඔවුන්ට යන්න එන්නම ඒකෙන් සෑහෙන මුදලක් ඉන්ධන සඳහා වියදම් වෙනවා. දැන් ලෝකයේ සමහරක් රටවල්වල පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ප්‍රවාහන දීමනාවක්, දෛනික දීමනාවක් හිමි වෙනවා. නමුත් ලංකාවේ ඒ කිසිවක් හිමි වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි ජාතික කොන්ත්‍රාත් ගත්තාම වැටුප් තල 12ක් තිබෙන එකම රට ශ්‍රී ලංකාව. වෙනත් කිසිදු රටක මේ වගේ වැටුප් තල නිර්මාණය කරලා නැහැ. ඉතින් මේ විදිහට වැටුප් තල වැඩි ප්‍රමාණයක් නිර්මාණය වුණාම ක්‍රීඩකයන් තමන්ගේ ගේම් එක සෙල්ෆිෂ් ගේම් එකක් බවට පත් කරගන්න තමයි වැඩි දුරටත් පෙළඹෙන්නේ. කණ්ඩායම් ක්‍රීඩාවක් විදිහට කරන්න ඔවුන්ව පෙළඹවීමක් මේ කොන්ත්‍රාත් ක්‍රමය හරහා සිදු වෙන්නේ නැහැ. දක්ෂතා මත පදනම් වෙච්ච ගෙවීම් ක්‍රම ලෝකේ වෙනත් රටවල තියෙනවා. පාකිස්තානය ගත්තොත් ඔවුන්ගේ තරඟ සඳහා ගෙවන්නේ අඩු මුදලක් වුණත් ඔවුන්ගේ දක්ෂතාව වෙනුවෙන් ඉහළ මුදලක් ගෙවනවා. විශේෂයෙන්ම ඔවුන් ඉන්දියාව පරාජයට පත් කරනවා නම්, එහෙම නැත්නම් ලෝකයේ ඉහළම තලයේ ඉන්න රටවල් 3න් එකක් පරාජය කරනවා නම් සහ ඒ තරඟවලදී අර්ධශතක ශතක ලබා ගන්න ක්‍රීඩකයන් වෙනුවෙන් තරඟ මුදලින් 75%ක් 50%ක් වගේ බෝනස් මුදලක් ගෙවීමක් සිදු කරනවා. ඒ වගේම ඉන්දියාව හරි ලෝකයේ ඉහළම රෑන්කින් වල ඉන්න රටවල් 3න් එකක් හරි තරඟාවලිකෙන් පරාජයට පත් කළොත් ඔවුන්ට තරඟ මුදල වගේ දෙගුණයක බෝනස් මුදලක් ලැබෙනවා. ඒ වගේම ICC ඉවෙන්ට් එකකදී ICC තරඟාවලියකදී මේ පරාජය කළොත් තරඟ මුදල වගේ 3 ගුණයක මුදලක් බෝනස් මුදල් විදිහට ඔවුන්ට හිමි වෙනවා. ඉතින් ලෝකයේ අනෙත් රටවල් වල මේ ගෙවීම් ක්‍රම බැලුවාම ඔබට පැහැදිලිවම පේනවා ඔවුන් ටීම් ගේම් එකකට සකසන්න තමයි රෙඩ් බෝල් වයිට් බෝල් විදිහට ඔවුන්ව වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ ගෙවන්න වගේ අපිට ඉහළ ගෙවීම් කරන්න බෑ. හැබැයි ඔබ දකිනවා අපිට වඩා පස්සේ ක්‍රිකට් පටන් ගත්ත බංග්ලාදේශය, ඒ වගේම අපේ මට්ටමේම ඉන්න පාකිස්තානය කරන ගෙවීමවත් අපේ ඩොමෙස්ටික් ක්‍රීඩකයන්ට අපි ගෙවන්නේ නැහැ. ඉතින් අපේ ඩොමෙස්ටික් එක හරියට හදන්නේ නැතුව, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ නැතුව, ඔවුන්ව වෘත්තීය ක්‍රීඩකයන් බවට පත් කරන්නේ නැතුව අපි අපේ ජාතික මට්ටමේ ක්‍රිකට්, ඒ වගේම ලෝක කුසලාන දිනන්න කතා කරන එක ඉතාමත්ම විහිළු සහගත කාරණයක්. ඉතින් මේක තමයි ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 300ක් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය වගේ රටවල්වල පළමු පෙළ තරඟ ක්‍රීඩා කරන්න ලංකාවෙන් පිටත් වෙලා යන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ වැටුප් ගත්තොත් මිකි ආත ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ඇමරිකා ඩොලර් 480,000ක්. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයට පස්සේ වැඩිම වැටුපක් ලබන පුහුණුකරුවා ඉන්නේ ලංකාවේ. ඉතින් ඔබට පේනවා මේ පුහුණුකරුවන්ගේ ලැයිස්තුව ඔවුන් ලබා ගන්න වැටුප් තලයන් දිහා බැලුවාම ඔබට පේනවා ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් හැම එකක්ම වගේ තමන්ගේ රටේ පුහුණුකරුවෙක් තමයි මේ වෙනකොට යොදාගෙන තියෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ වැටුප් තලයන් ඔවුන්ගේ ක්‍රීඩකයන් ලබන වැටුප් තලයන්ට සාපේක්ෂව ගත්තොත් පුහුණුකරුවාට තිබෙන්නේ ක්‍රීඩකයාට තිබෙන
වැටුප වගේ 20%ක පමණ වැඩි වැටුපක්. ඒ වගේම වැටුප් තලයන් ගත්තොත් ලෝකයේ අනෙත් රටවල ක්‍රීඩකයන්ගේ ඉහළම වැටුප ලබන ක්‍රීඩකයාගේ වගේ 20%ක පමණ වැඩි මුදලක් තමයි පුහුණුකරුවාගේ කොන්ත්‍රාත්තුව වෙන්නේ. හැබැයි ලංකාවේ වැඩිම වැටුප ලබන ක්‍රීඩකයාගේ වගේ 5 ගුණයකට ආසන්න වැටුපක් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවාට හිමි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන ටොම් මෝඩි මහතා වසරකට දින 100ක කාලයක් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ. ඔහුට වසරකට $180,000ක මුදලක් ගෙවනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සාපේක්ෂව ඉතාමත්ම ඉහළ වැටුපක් ලැබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තරගාවලිය සඳහා ඔවුන් ගමන් කිරීමේදී ඔවුන්ට ලැබෙන දීමනාවන් දෛනික දීමනාව ඇතුළු සෙසු දීමනාවන් ක්‍රීඩකයන්ට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක් ගන්න බවත් වාර්තා වෙනවා. ඔබට මේ ක්‍රිකට් හදන විදු වීඩියෝ සීරීස් එකේ මේ වන විට කරලා තියෙන වීඩියෝ 3 බැලුවා නම් ඔබට පේනවා එහි සඳහන් කරලා තිබෙන යෝජනා සහ වර්තමානයේදී මේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ඇතුළු මේ කණ්ඩායම හදලා තියෙන යෝජනා අතරේ වැඩි වෙනසක් නැති බව සහ ක්‍රිකට් හදන විදු වීඩියෝ සීරීස් එක ඇතුළේ ඊට වඩා සාධනීය යෝජනා රැසක් පවතින බව. ඉතින් විදු කියන්නේ සාමාන්‍ය ක්‍රිකට් දැනුමක් තියෙන කෙනෙක්. ලංකාවේ ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩා කරපු මේ ක්‍රිකට් පිටිය පිළිබඳව වඩා හොඳින් දන්න දේශීය තරඟ පිටිය දේශීය ක්‍රීඩකයන් පිළිබඳව වඩා හොඳ අධ්‍යයනයක් තියෙන අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්. ඔවුන්ට විශ්ලේෂණ හැකියාව කළමනාකරණ හැකියාව තියෙන ක්‍රීඩකයන් රසක් මේ අතරේ ඉන්නවා. ඉතින් විදු වගේ සාමාන්‍ය ක්‍රිකට් දැනුමක් තියෙන කෙනෙක් ගෙදර ඉඳලා මේ විදිහට සැලසුම් සකස් කරන්න පුළුවන් නම් මේ ප්‍රවීණ ක්‍රීඩකයන්ට ප්‍රවීණත්වය මත ඔවුන්ගේ තිබෙන අත්දැකීම් මත කොයිතරම් හොඳට මේ දේවල් සැලසුම් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව මම අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් ඇයි අපි මේ විදේශීය රටවල් වලින් ගෙනල්ලා ඔවුන්ට මේ තරම් මුදල් ගෙවන්නේ? ඉතින් ඔවුන්ට ගෙවන මුදලින් ශ්‍රී ලංකාවේ තවත් ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා 20කට 30කට කොන්ත්‍රාත් ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් ඔබට පේනවා ලෝකේ ක්‍රිකට් දියුණු කරපු රටවල් හැම එකක්ම ඔවුන්ගේ ක්‍රීඩකයන් තමයි පුහුණුකරුවන් විදිහට කළමනාකරුවන් විදිහට යොදාගෙන තියෙන්නේ. හැබැයි අපි විතරක් වෙනස් ක්‍රමවේදයන් මත ගිහිල්ලා අපේ ක්‍රිකට් පිළිබඳව හරි අවබෝධයක් නැති මිනිස්සු ගෙනල්ලා අපි උත්සාහ කරනවා ලෝක කුසලාන දිනන්න. දැනටත් අපේ පන්දු යවන්නන් පුහුණු කරන්නේ චමින්ද වාස් සහ සජීව වීරකෝන්. ඉතින් පිතිකරණයටත් යොදාගත හැකි ක්‍රීඩකයන් රැසක් ලංකාව ඇතුළේ ඉන්නවා. ප්‍රධාන පුහුණුකරුවාට කරන්න තියෙන්නේ ක්‍රීඩකයන්ගේ මනස හදන එක, ඔවුන් දිරිමත් කරන එක, ඔවුන්ගේ පුංචි පුංචි අඩුපාඩු නිවැරදි කරලා දෙන එක. ඉතින් ඒ මට්ටමට යන්න පුළුවන් ලෝක පූජිත ක්‍රීඩකයෝ ඕන තරම් ශ්‍රී ලංකාව ඇතුළේ ඉන්නවා. අපි අමුතුවෙන් නම් වශයෙන් මේක සඳහන් කළ යුතු නැහැ. ලංකාවේ ක්‍රිකට් හදන්න නම් කරන්න තියෙන්නේ ඩොමෙස්ටික් ක්‍රිකට් එක ඉහළ මට්ටමකට ගේන එක, ඔවුන්ව වෘත්තීය මට්ටමකට ගේන එක. එහෙම නැතුව ඔවුන්ට තුන් වේලම බත් කාලා ඔවුන්ගේ ෆිට්නස් තියාගන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඒ මට්ටමක ඉන්න ක්‍රීඩකෙක් එකපාරට ජාතික කණ්ඩායමට ආපුවාම ඔහුගෙන් ඒ දේවල් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් ඒ වගේම වෙනත් රටවල් වලට ක්‍රීඩකයෝ යන එක නවත්තන්න කරන්න තියෙන එකම දේ ඩොමෙස්ටික් ක්‍රිකට් ඉහළ මට්ටමකට ගේන එක. ඉන්දිය ක්‍රීඩකයන්ට වෙනත් ලීග තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්න අවසරයක් නැහැ. ඔවුන්ට එහෙම ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මොකද ඒ ලීග තරගාවලිය වලින් ලැබෙන මුදල ඔවුන්ට ඉන්දියාව ඇතුලේ ක්‍රීඩා කරලා උපයා ගන්න බොහොම පහසුවෙන් හැකියාවක් තියෙනවා. ඉතින් අපේ ක්‍රීඩකයෝ රට දාලා වෙනත් රටවල් වලට ක්‍රිකට් ගහන්න ගිය ප්‍රධාන හේතුව මේකයි. මේ ගැන වැඩිදුර විස්තර සහිතව අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එකත් එක්ක එකතු වෙන්න, ක්‍රික් විදු subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. මේ ගැන ඔබට තියෙන අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.